සද්ධා සම්පන්න පින්වතුනි පින්වතියනි, නුගේගොඩ ශ්‍රීමාලි දහම්සෙවන නිෂ්පාදනය කරන විරුදුබන් කැසට් පටේට මම මාතෘකා කරගත්ති සුභාතිරණියගේ කතාව. සද්ධාකාමි පින්වත පින්වතිය, තේරිගාථා සාහිත්‍යයෙන් තවත්තා රසවත් එමෙන්ම ජීවිතය ගැන මනා අවබෝධයක් ලැබෙන කතාවක් අද විරුදු ධර්ම දේශනාවටම මාතෘකා කරගත්තා. සුභාතිරණියගේ කතාව. සුභාතිරණියගේ කතාව දේශනා කරන්නට පෙර පින්වතුනි, ත්‍රිවිධ රත්නයේ සරණ ගොස් දේවාරාධනය කරන්නට දැන් සූදානම් වෙමු. පතසේ සසර විලෙන් අරහත් ගුණ බෙදා දෙන්න, අදවත පුදසුනට මගේ හිමියනි වැඩ වදාරන්න. රැට පිපෙන පුන් සඳසෙන් ආලෝකය ලබා දෙන්න, පාටහයින් බැබලි බැබලි හිමියනි වැඩ වදාරන්න. මිල දහම් පදවල ඇත සිත් සනහන නාද රිත්ම, නලල තබා දෝත නගා පඳිනෙ මිසිරි පාද පත්ම. කිතු විහිදන තුම් පිටකය සිත් සැනසුව පෙර කාලේ, මුතු ඇටයක් වන්නේ මි මම සිරි සදහම් මුතු මාලේ. දම් දිනිතිය සැනසූ සිහිල් දියෙන් තෙමා නිතර, සදහම් උල්පතින් හැලෙන පොන්නේමි මම අමාවතුර. පස්වග මහතෙරිඳු පෙළයි සැරියුත් මුගලන් ආදී, හිස් මුදුනින් වඳින්න මට අවසර බැතියෙන් පෑදී. පන්සුරල් මුසුකොට වීනාවේ සත්සරණාදෙට, මුනින් තලාවී පුද දෙමි සරස්වතිගේ සිරිපාදෙට. සොබාසිරිය ඇස්වල ඇතගේ අසිරිය කියනු කෙසේ, සුභාතිරණියගේ කතාව බිරිඳුවලින් ගයමි මෙසේ. නදුන් උයනෙ සිරිකත ලෙස හිටියත් රුසිරෙම් පිරිලා, බුදුන් දවසෙ මහන උනේ කීගෙය ගැන කලකිරිලා. විසල් මැදුරු රුව සම්පත සිතේ සතුට ඇති කරත්ද, උසල් බලෙන් පල දෙනවා සංසාරෙදි කල පුරුදු. ජම්බුද්දීපේ උදේනි නම් සිටුවරයාට සිටි එකම දියණිය තමයි සුභා. ඇය රුවෙන් වගේම ගුණෙන්ද ඉතා උසස් කුල කාන්තාවක්. ගුණදහම් හොඳට දන්නවා, නිතරම වාගේ දම්පින් කරනවා. නැන බලයයි ගුණදහමයි කිසිවිට අඩු නැති වුණාට, ධන සම්පත අසූ කෙලයි උදේනි නම් සිටුතුමාට. දහමට මිස වෙන කිසිවක් පිළිබඳ ඇගේ සිත නැගේ, සිටුතුමාට එකම දුවයි හිටියේ ඇස් දෙක වාගේ. ඇසිපිය හෙළුවත් මිහිරකි ඒ රූ සිරි පෙරපිනක් ය, සිවන්න වුව නයි සුබාට ඇය මිහි බට සුරඟනක්ය. මිනිස් හිතට සානය දෙන ගුණ දහමින් පින් කඳක්ය, සොලොස් වියේ සී දේවිය දඹදිවටම පුරහඳක්ය. පව්පින් දෙක හොඳට දනීගය සසරින් ආ එකක්ය, උපියන්ට කීකරු ඇය සිටු මැදුරට කප්රුකක්ය.
හේවත් දි සිටු කුමරිට නිය දහමට පෙළඹුණාය. උලගේයකට කැන්දා යන නිසි වයසට පැමුණුනාය. තරුණෙකු ඇගේ අතපතයිද යන්නට පෙම් සවාරියට. සැමියෙකු දැම් සෙවිය යුතුයි මේ පිම්බර කුමාරියට. ඉටු කරන්න යුතුකම් දිය නිය වෙනුවෙන් තිබේ නොයෙක්. සිටු ජෝඩුව හොයනවා දැම් දිය නිය හට ස්වාමියෙක්. උදේනි සිටුතුමාගේ එකම දිය නිය සුභා ගුණ සම්පතින් වගේම රූප සම්පත්තියෙන්ද තාම ඉහලයි. ඇය දඹදිවටම සුරංගනාවක් වගේ, ඒ වගේම සිටු මැදුරට කපුරුකක් වගේ. මව්පියෝ දෙන්නට හරිම කීකරුයි. ගුරුවරුන්ට ඉතාම භක්තියෙන් අකුරු ශිල්පයේ ලබනවා. සාමාන්‍යයෙන් පැරණි සිරිත තමයි ගැහැණු දරුවෙක් නිසි වයසට පත් වුණාම දෙමව්පිය අවසරයෙන් සරණ බන්ධනයට පත් වෙන එක. දැන් උදේනි සිටු යුවලට වමනාව තියෙන්නේ සුභාට දැන උගත් කඩවසම් සිටු කුමාරයෙකුට සරණ පාවා දෙන්න. මහා ධන සම්පතක් ඇතිව ඉතාම රූමත්, ඒ වගේම හොඳට හැදුණු මේ සිටු කුමාරිව විවාහ කර ගැනීමට කවුද අකමැති? එහෙත් පින්වතුනි, සිටු මැදුරට එක් දිනක් වැඩම කළ භික්ෂුවකට සුභා දානේ පිරිනැමීමෙන් පසුව දෙසූ ධර්මයේ අසා සුභා බුදුසසුනේ පැවිදි වෙන්න ආසාවෙන් හිටියේ. එක් දිනක් සිටු දේවියත් සුභා කුමාරිකාවත් අතර මෙහෙම සංවාදයක් ඇති වුණා. ඉසිලෙස ධන සම්පත් නැත දෑවැත්තට දෙන්න, නිසි වයසයි දුවේ නුඹට දැන් දීගෙක යන්න. සරණ මගුල් පිළිබඳ කිසි ආසාවක් නැත්තේ, මහන වෙන්න මයි අම්මේ හිත කැමැත්ත ඇත්තේ. අඳුරෙන් මිදිලා අම්මෙන් ආලෝකෙට ඇදෙමි, බුදු සසුනේ පැවිදි වෙලා සසර දුකින් මිදෙමි. ලැබගන්නට පැවිද්ද හිතුවේ පූරුවේ පවද, දඹදිවටම රූපෙන් අග තැම්පත් නුඹ නොවේද. සියපතසේ මුව සුවඳයි කටහඬ සිලිසිලිය, දියණිය නුඹේ ඇස්වල ඇත මිනි කැටවල එළිය. ඇස්වල ඇත සඳ කැන්වල සිසිල් ගුණය ඊරි, ලස්සන යුග ජීවිතයද මහන කමද මිහිරි. සුභා දියණියනි, දැන් ඔබේ කල වයස හරි. නිසි තරුණියෙකු සමග විවාහයට සූදානම් වන්න. මෑණියනි, දවසක් මම සිටු මැදුරට වැඩිය භික්ෂුවකගෙන් බුදුන් වහන්සේගේ ධර්මය ඇසුවා. මට දැන් ගිහිගේ කලකිරිලා, මට මහන වෙන්න ඕන මෑණියනි. දියණියගේ කතාවට සිටු දේවිය පුදුම වෙනවා. මේ තරම් රූමත් මගේ දියණිය ඇයි ගිහිගේ කලකිරුණි? බලන්න දියණිය, මේ දඹදිවටම සිටින ඉතාම රූමත් යෞවනිය නුඹයි. නුඹේ නීල ඇස් වලින් ගලා හැලෙන කාන්තියට ওই තරුණයාද වසීනොවන්නේ. ඇස් වල ඇති කාන්තියෙන් පල ලැබේද මතුදා, පස් කම් සැපතක අම්මේ නැත මිහිරක් කිසිදා. රම් වෙහෙරට යන්නෙමි බුදු හිමි බෑ දකිමි, ලෞකික සැප ඉවත දමා පැවිදි දිවිය රකිමි. අසදිස පතල වූ බුදු දම යුවතියන්ට කැපය, ඉසමුඩු කොට කාවත පොරවන එක මට සැපය. මලක් වගේ සුවඳගෙනෙමි දිවි ගමනට මන, වලක් වන්න එපා අම්මේ මා යන මේ ගමන. විසිනම් සිටු සැපත දමා කහවත පොර
බලන්න දුවේ මේ තියෙන සම්පත් සියල්ල නුඹට නේද? මෑණියන්ගේ කතාව සුභා උපහාසයෙන් ඉවත දමනවා. මෑණියනි මේ කුණු ශරීරය තුල කොහොමද විමුක්තියක් තියෙන්නේ? මම දෙවුරම් විහාරයේ වැඩ සිටින බුදුන් වහන්සේ වෙත ගිහිල්ලා විස මුඩු කරලා පැවිදි වෙනවා. ඒක වළක්වන්ටිපා. කොච්චර කරුණ කිව්වත් දියණියගේ හිත වෙනස් කරන්න බැරි වුණා. අවසානයේදී සිටු දේවිය සිටුතුමා සමග කතිකා කරලා තමන්ගේ එකම දියණියට පැවිදි වෙන්න අවසරය ලබා දුන්නා. රසවත් ලෙස දිවිය පුරා ගයන්න බුදු ගීතිකාව හිස මුඩු කොට පැවිදි වුණා බරණැස් පුර රූපිකාව. ආසිරිමල් වරුසාවෙන් දෙවියොත් ගුණ ගයති ඇගේ ඌසිරි කිසිවක් අඩු නැත කාවත පෙරවුවද ඇගේ. ලබා දැහැන් දින පතාම බුදු හිමිගෙන් බණ අසනවා. සුභාතෙරණි කුටියක් තුල තනියම දැන් වැඩ වෙසෙනවා. පන්න දහමට පැවිදිකමට කැමැත්ත ඇති නමුදුලයි. ගනරන් රුවකට සමාන ඇගේ ලක්ෂණ තවම තියේ. නෙත් දෙක හරවා පොළවට කහවත ඇඳ ඇවිදින විට ඇත්තට ඇය සමාන වෙයි විලක සරණ හන්සියකට. පවුන් වඩයි උදේ අවස සිතිවිලි නැත සිතේ පැරණි. දැහැන් වඩා රහත් නුනා ටික කලකින් සුභා තෙරණි. කනකොක් හඬ ආරාමෙට උඩින් දිනක හැඬ වුණේය. දින අවුරුදු වලට ගෙවි කාලය දැන් ගත වුණේය. තථාගත ශාසනයේ පැවිදි වුණු සුභා දැන් සුපේක්ෂාකාමි තෙරණියක්. ඇය දිනපතාම වාගේ ජේතවනාරාමයට ගිහින් බුදුරජාන් වහන්සේගෙන් බණ අහනවා. මිස මුඩු කොට කාසිවුරු පෙරවුවත් ඇගේ රූපේ තවමත් සමත්කාරයි. අඩවන් වූ දෙනෙත බිමට හරවාගෙන ඉතා හික්මුණු ගමනින් සෙමෙන් සෙමෙන් යන විට රණහංසියක් විලක පීනනවා වගේ. මේ විදියට ටික කාලයකින් සුභා තෙරණින් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් ලබාගෙන අවසානයේ අමෘතමහා රහත් ඵලයට පත් වුණා. පින්වතුනි, ඈ බලාපොරොත්තු නොවුණු කරදරයකට පත්වන්නටයි යන්නේ. රූපේ සාපයක් කිව්වා වගේ ඇගේ රූපේ තවත් කෙනෙකුට හිතට මහත් වදයක් වුණා. බලමු මේ තැනැත්තා කවුද කියලා. පාතරණි යන එන මග රකිමින් එක එල්ලේ ඌමත් තරුණයි කුසිටි ඇගෙන විමසිල්ලේ. මම ඇගෙන් හිත ඉල්ලමි සිතුනමුත් මොනවා අනුරාගෙන් සිත සලිතව තරුණය ලත වෙනවා. මනරම් වත ඉඳුනිල් නැත බලා මෙතරම් සුන්දර කෙල්ලක් මහන උනේ මොකද? මගේ හිත යට අනුරාගය උතුරයි ඇය හින්දා ඇගෙනෙත් වල කන්ද මක් තිබෙනවාද මන්දා. සිව්වන් දිය විලස මගේ රාගික සිත බැන්දු යෞවනනෙත් වලින් ඇසෙයි මල් සරගී සින්දු. පදමට මක් පැම්බීගෙන සල්ලාලය එනවා අරමට ඇය යන එන තැන මල්හි සර දෙනවා. සුභාතෙරණිගේ ඇඩරුව තරුණ හදට රොක් වේ මදුවිතකින් මත් සිත අනුරාගෙට එක්වේ.
තරුණකමයි අනුරාගෙයි මදුවිත මුසු වෙනවා තරුණ හිතේ පව්පින් දෙක අයියෝ කකියනවා පෙළවහකට සැරසෙන්නට පෙම්මාලය ගෙතුවා බලහත්කාරයෙන් ඇගේ හිත ගන්නට හිතුවා බාතරණිය තමාගේ අසපුවේ ඉඳලා දෙවුරම් වෙහෙරට දිනපතාම යනවා එනවා බලාගෙන හිටි එක්තරා දූර්තක තරුණෙක් ඇගේ රූ සපුවට ඔහුගේ හිත වසී වුණා මේ තරම් සුන්දර තරුණියක් ඇයි කහසිවුර පොරවාගෙන කටුක ජීවිතයක් ගත කරන්නේ ඔහුගේ හිත අනුරාගයෙන් වියරු වැටුණා සුරා පානයට පුරුදු වෙලා හිටිය මේ සල්ලාල තරුණය කල්පනා කරනවා හොඳින් බැරිනම් නරකින් හරි ඇගේ සිත දිනා ගන්න ඕනේ කියලා සුභාතරණියගේ නීල උත්පල ඇස් දෙකේ කාන්තිය ඔහුට දරා ගන්නට බැහැ සුරාවයි තරුණකමයි අනුරාගයයි එකට එක්තැන් වුණු කල හොඳ නරක පව්පින් දෙක පේන්නේ නැතිව යනවා ජීවක වෛද්‍යවරයාගේ උයනට යන අතරමඟදී සුභාතරණින් වහන්සේ ඉදිරියට යන මේ තරුණ දූර්තකයා තමාගේ අදහස ප්‍රකාශ කරනවා නව ජීවනයක් හිතකට ඔබ දකින්න විට ලැබේය නවතිනු මැන නැගණිය මට කිව යුතු රහසක් තිබේය නොබාසි තැඟි මතු වුණාය විස්මය නෙත පැවතුනාය සුභාතරණි නැවතුනාය යම් තම් හිස එසවුනාය ලැබගන්නට පස්කම් සැප නිසි වයසයි ඔබට අනේ ඔබ වැනි ලස්සන කෙල්ලක් ඇයි සසුනේ මාන උනේ සම්සුන් සිත පැටලෙන්නේ ඉරහඳ දෙක දෙදරන්නේ වැත මට වැටෙන්නේ නැත මොනවද පවසන්නේ තුනු යුග රණ තිසර විලේ මතු කරමින් රසගුලාව එනු මැන නැගණිය තුරුලට අබිරමණෙට හොඳ වෙලාව දිය වෙන්නට එපා නැගණි දුක් විඳින්නේ මොටද ඉබේ ඔය සිව් මැලි පාද දෙකට රම්මිරි වැඩි ගෙදර තිබේ සියලු නහර සනහලන රස මසවුලු ගෙන දෙන්නෙමි පබලුරුවන් රත්තරනෙන් තෝඩු ඔබට පලදන්නෙමි වසී කරන පෙම් තොරතුරු ඔබ ළඟ හිඳන් අසාගමි රටෙන් සලු පිළිගෙන රන්නූලෙම් මසාදෙමි ලවන් දෙපෙති සරසන්නට චන්දන කල්කයද තිබේ සමන් පිච්ච කැකුළු වලින් අතුරමිනිදි යහන ඔබේ ගැහැනුන්ගේ මායන් වල හැටි කොහොමත් ඔහොම තමා සහකාරිය වෙනවද මගේ ඔය කාවද ඉවත දමා දූර්තක තරුණයා සුභාතරණිය ඉදිරියට එක පාටම ඇවිල්ලා කියනවා නැගණිය මට ඔබට රහසක් කියන්න තියෙනවා තරණින් වහන්සේ පාටම නැවතිලා යම්තම් හිසොසවා බැලුවා එතකොට තරුණයා කියනවා නිසි වයසයි දැන් ඔබේ ඇයි ඔය කහසිවුර පොරවගෙන සම්සුන් සිතින් සුභාතරණි අහනවා පින්වත මට ඔබ කියන දේ වැටහෙන්නේ නැහැ මේකත් වටහා ගන්නට දෙයක්ද ඔය දුහුලි තැවුරුණු සිව්මැලි පාදවලට රන් මිරිවැඩි මගේ ගෙදර තියෙනවා පබළු රුවන් රත්තරණින් සැදු තෝඩු ඔබට මා පළඳවන්නම් කසී රටේ සලුපිලි රන් නූලෙන් මසා අන්දවන්නම් සමම් පිච්ච මල් අතුරා ඔබට යහන සදන්නම් චන්දන කල්කේන් ඔබේ දෙතුල් සරසන්නම් මගේ බිරිඳවන්නට කැමති නැද්ද සුභාතරණිය සියල්ල අසාගෙන නිස්සබ්දව ඉන්නකොට තරුණයා කියනවා ඔය විදියට නිස්සබ්දව ඉන්න එක ගැහැණුන්ගේ හැටි ඔය මායම් බව මම දන්නවා ඔබ මට කැමති නේද
සුභාතරණිය ඉතාම සංවරව සිහින් හඬින් මෙන්න මේ විදියට අර තරුණයාට කරුණු පහදා දෙනවා. කය සනසන පස්කම් සැප පින්වත මට මොටද මිදා ඔය හැම සම්පතම මගේ සිටු මැදුරෙත් තිබුණි එදා වසී කරන රම්මිනි මුතු අඩුවක් නොමැතිව ලැබුණේ කසී රටේ නොව අපරන්තයේ සලු පිළිමය තිබුණේ අමාදියෙන් කල්ක සදා සැරසෙන්නට සිත බන්ධන දෙමව්පියන්ගෙන දුන්නේ කුරු රටවනයෙහි චන්දන ඉස්තරගේ සිටු මැදුරෙදි කුලගොත් අනුවම පාවා ලස්සන හැඩ කුමාරවරු මගේ අත ගන්නට ආවා ධන සම්පත් සිටු සම්පත් ඉවත දමා මම ආවෙමි සන්න රාමර ගොයුම් හිමිගේ සදහම්මී පැණිබීවෙමි එක මොහොතක් නෑර මගේ සිත විය ඇතුළෙම් පෙලීම දුක ඉපදීමට හේතුව පස්කම් සැපතෙහි ඇලීම ගෙලවට හරමොකටද රම්මිනි මුතු පබලු එබූ පින්වත මම මේ නියඥ සම්බුදු හිමි සරණ ලැබූ පවුමල සෝදා හැරියමි අනුරාගය නොමැත ගතේ ලෞකික සම්පත් පිළිබඳ ආසාවක් නොමැත හිතේ අන්තිම වචනය පවසමි ඔබ පිළිබඳ කුළුණු සිතින් පින්වත ඔබේ ගමන යන්න මට හිරිහැර නොකර ඉතින් රාගයෙන් මුසපත්තුණු දූර්තක තරුණයාට සුභා මේනින් වහන්සේ මෙහෙම කියනවා පින්වත ඔය ඔබ කියන හැම සම්පතම මගේ සිටු මැදුරේ දා තිබුණා කසී රටේ නොවෙයි අපරන්තේ සලු පිළි තිබුණා දෙමව්පියන් මට සුවඳ චන්දන කල්කේ ගෙනත් දුන්නේ කුරු රට මහවණේන් ඉතා රූමත් නව යෞවන සිටු කුමාරවරු මගේ අතපතාගෙන ආවා දුක ඉපදීමට හේතුව පංචකාම සම්පත්තියේ ඇලීම බව මගේ හිත මට කීවා සියල්ල ඉවත දමා මම තථාගත ශාසනයේ මෙහෙණියක් ලෙස පාසිවුරු දරාගත්තා දැන් මම පාප මලකඩ සෝදා හමාරයි ලෞකික සම්පත් පිළිබඳ කිසිම ආසාවන් මගේ හිතේ නෑ ඒ නිසා පින්වත මට කරදර නොකර ඔබ යන ගමන යන්න අනුරාගයෙන් මත්තුණු තරුණයාට සුභා තෙරණියගේ වචනවලින් සහනයක් ලැබුණේ නෑ ඔහු කියනවා මම බලහත්කාරයෙන් වූ ඔබව මගේ බිරිඳ කරගන්නවාය කියලා සවි බල්ලන් ඇති තරුණෙකි මම නැත කිසි විට වහල් වෙලා අවිහිංසක ඔබේ ලක්ෂණ මගේ හදවත අවුල් කළා කළ යුතු දෙය දන්නෙමි මම විය යුතු දෙය සිදු වේවා බලහත්කාරයෙන් වුවද ඔබ අරගන්නෙමි පාවා මදහසරොන් අකමැති නම් බඹරෙකු ලෙස හොරෙම් බොමි හොඳ හිත ඕනවට වැඩිය ගැහැණුන් හට නොපෙන්වමි ඉවසීමේ සීමා ඇත බෑසිතකට නිගා දෙන්න තවදුරටත් නොහැකිය මට ආදරයක් නිගා කන්න ආදරය දෙන්න අකමැති නම් බැඳුණු සිතින් මගේ බිරිඳ වන්නට කා සිවුර ඉවත දමනු ඉතින් මම සවි බල ඇති තරුණෙක් ඔබේ ලස්සන්ට මා වසී වෙලා ඉතා ආදරයෙන් ඔබේ ආදරේ ඉල්ලා සිටියා ඔබ අකමැති නම් බලහත්කාරයෙන් මම දැන් ඔබව පාවා ගන්නවා
පිරිමියෙකුට ඉවසීමේ සීමාවක් තියෙනවා. දැන් මගේ ඉවසීම ඉක්ම ගිහින්. මෙතුවක් දවස් ඔබ යන්නේ නැතන බලාගෙන අද මා ඔබ සම කතා කළේ ඔය වගේ පිළිතුරක් බලාගෙන නොවේ. දැන් වහම සූදානම් වෙන්න මගේ සහකාරිය වන්නට රහත් බව ලබාගත් සුභා තෙරණියට පුළුවන්කම තිබුණා. එර්දි බලෙන් හරි තරුණයාගෙන් මිදෙන්නට. ඒත් ඔහුට ජීවිතය ගැන වටහා දිය යුතුයි. මේ කලබල කරන්නට අවස්ථාව නොයි. මට නිසි පිළිතුරක් දීම දැන් කල නොහැකියන් එකවර. එත අලුයම මා වෙසෙනා අසපුව වෙත එනු සොහොයුර. අද රෑ මම ඔය පිළිබඳ ගත යුතු තීරණ ගන්නෙමි. ඔබගේ අදහසට ඔබේ දිය යුතු පිළිතුරු දෙන්නෙමි. සටනක් කොට හිත ගන්නට නිරතුරු මාවත පෙනෙන්නේ. මට මා ගැන නොව පින්වත ඔබ ගැනමයි දුක හිතෙන්නේ. තරුණියකට රූ සම්පත දිවිහිමියෙන් උරුමයක්ය. රූපය මට සාපයක්ය. එය පෙර කළ කරුමයක්ය. එට දවසේ සලසන්නට සහනය ඔබේ මැදුරු ගැබේ. මට මගේ හදවත සමගින් සටනක් කළ යුතුව තිබේ. එළඹෙන්නං හෙට උදනැක්කෙන් එන තුරු මම ඉඳිමි බලා. මහවන මැද ආදරයක් ගැන මොකටද දබර වෙලා. උළුණෙන් මා පැවසුව දේ සිහිනුවනින් හිතට ගන්න. ඔතනින් දැන් ඉවත් වෙන්න ජීවක වනයට වඩින්න. ඔබගේ ඔය වචන පවා සවනට ගම යුරු මිහිරකි. සූකිරි කන්දකින් හැලෙන මී පැණි උල්පත් දහරකි. සරසන්නන් මමත් ගිහින් මදු සමයට මාලිගාව. අවසන් දවසටත් ඉතින් වඩන්න ඔය භාවනාව. පින්වත් තරුණය, ඔබේ අදහසට පිළිතුරක් දෙන්නට දැන් වේලාව නොවේ. මේ වනය මැද්දේ අපි ආදරයක් ගැන දබර කරගන්නේ මොකටද? හෙට උදෑසන ඔබ මගේ අසපුවට එන්න. මම මගේ තීරණය ඔබට එතකොට පවසන්නම්. දැන් මා ඉදිරියෙන් ඉවත්වන්න මා යන්නේ ජීවක වනයටයි. හොඳයි නැගණිය, මම මගේ මැදුර අදම ගොස් සරසා තබන්නම්. අවසාන දවසටත් ඔබේ ඔය කෙහෙම්මල් භාවනා වඩන්න. තරුණයා ඉවත් වෙනවා. සුභාතරණිය සුපුරුදු සංසුන් ඉරියව්වෙන් ජීවක වනයට වැඩියා. තරුණයා තමාගේ නිවසට ගොසින් හෙට දවසේ මංගල කාරණයට සූදානම් වෙනවා. ආල බැලුන් නොහෙළුවාට ඇය මාහට එකඟ වෙලා. නීල උපුල් දිගු දෙනෙතින් මගේ හදවත උමතු කළා. නොබා මගේ ආදරයට අද පිළිතුරු දෙන පාටයි. සුබා දන්නවාද සිකුරු සඳු යෝගය හෙට රැටයි. අමර සුවයන් හෙට දවසේ සුබාට මම ගෙන දෙන්නෙමි. මොනර පිලෙන් මගුල් යහන සදවාං ඇය පිළිගන්නෙමි. අදවත මගේ නොයිඳුල් බව මහණන් උනත් ඇය දන්නවා. මදුවිත මොකටද මින් පසු උරතලියක් ගෙයි ඉන්නවා. මොටද දුක් විඳින්නේ මිහිරක් හදවතට නැගේ. හෙටින් පස්සේ අවසානයි තනිකඩ ජීවිතය මගේ. සමන් කැකුල හංස තුඩින් හෙමිහිට පිබිදෙන පාටයි.
ඔබා මගේ නිදියහනේ මල් කුමරිය හෙට රැටයි ඇගේ රුසි රුපුරා බොමින් නිවන්න මගේ නුරා පවස මගේ තනිකඩ ජීවිතයේ හෙට හොඳ මල් පිපෙන දවස මතියක් නැතිගේ දොර කිසි දවසක එළිය නොවේ ආලය ආදරය අනේ කොතරම් සුන්දරද ලොවේ මදු සමයයි එළඹෙන්නේ හෙට දවසේ සොඳුරු රැට නින්දක්වත් නොමැත එදා මේ කෙලි ලොල් තරුණයාට දූර්තක තරුණයා ගෙදර යනවා හිතට මොනතරම් සතුටක්ද ඇය හිට පිළිතුරක් දෙනවයි කිව්වා ඔව් හෙට දවසේ මදු පවසට සියල්ල සූදානම් කරනවා සඳබා නදී බඩ මොනර පිලෙන් මංගල යහන සූදානම් කරනවා මින්පසුමා සුරාපානය කරන්නේ නැහැ ගැහැණුන් සුරාපානය කරනවට අකමැතිනි මේ කාලකන්ණි තනිකඩ ජීවිතය හෙටින් අවසානයි රාත්‍රියේ නිින්ද ගියෙත් නැහැ සුභාගේ රුසිරු මුහුණ ඉඳුරු ඇස් දෙක ඔහුට සීනෙන් ගෑ සුවඳක් වගේ පෙනෙන්නට වුණා ඔන්න ඉතින් හෙට දවසට එළි වුණා තරුණයා වටිනා සලුපිලියෙන් සැරසෙනවා ඔතරම් සීතලද උදේ කිචි බිචි හඬ වනය මැත්තේ රම්වේරෙන් ඇහෙනවා ගන්ටාරෙක මිහිරි සත්දේ කාමල් ඇතිරුවා වගේ අරමට යන මන්තලාව මාසඟ පෙළපින්ඩ පාතේ ගොස් ආපසු එන වෙලාව ගොයුන්ගිය අසපුතුලින් මතුවන විට හුද කලාව යුම් කැකුළු මෝදු වෙලා පිනිබිඳු තැවරෙන වෙලාව රොන්සුණුවල සුවඳ කැවී මතු කරවන රසගුලාව මුළු ලෝකය පුබුදු වෙමින් කාමල් පුබුදින වෙලාව සුන්දර සරිගම තාලෙට අවුන්සමින් රස කලාව සිලුගේ වීනාවේ සංසර නැංවෙන වෙලාව සුභාතෙරණි අසපුව තුළ බවුන් වඩයි හුද කලාව අනුරාගික තරුණ තෙමේ අසපුුව වෙත එන වෙලාව ආසකුසින් ඉවත් වෙත්දි අඳුරින් දැවටෙන වලාව රාගය ආලය මෝහය දැන් කලවම් වෙන වෙලාව දැන් ඉරිමා උදේ දෙවුරම් වෙහෙරෙන් ගණ්ඨා හඬ ඇහෙනවා මහා සංඝයා පිටුසිඟා ගොස් ආපසු වැඩම කරලා දානේ වළඳලා ඉවර වෙන මොහොත ගස්වැල්වල මල් පිපිලා පරිසරය අමුතුම සුන්දර ජනක අවස්ථාවක් ගීතරාගි වූ රහත් ඵලයට පත් සුභා තෙරණියන් වහන්සේ තමාගේ අසපුව තුළට වෙලා භාවනා කරමින් ඉන්නවා අසපුවේ දොර වහලයි තිබුණි පින්වතුනි වටිනා සලු පිළියෙන් සැරසුණු සුවඳ විලවුන් ගල්වා අර දූර්තක තරුණයා දැම් භික්ෂුණී වහන්සේගේ අසපුවේ දොරකඩ ඔව් හෙමින් සැරේ දොරට තට්ටු කරනවා රෙට තට්ටු කළ සත්ඳින් භාවනාව සසල වේය සුභා තෙරණි දොර ඇරියා දොරකඩ අර තරුණයාය උසිරිය සිහි කොට ඔබගේ රෑ තනියම ඉකිබින්දා නැගණිය මම ආවෙමි දැන් ඔබ එන්නට කිව්හින්දා දන්නේමි ඔබ පහන් කළේ හදරාගෙන් බුරබුරාය පින්වත මා මග බල බල හිටියේ ඔබ එන තුරාය මොනර පිලෙන් යාන සදාන් ඇත ඔබට
කළත් මගේ හිතට දුකය ඊයේ දවසම කෙරුවේ ඔබට යහන සදන එකය ඇදියම් රෑ සුවඳ දෙමින් කඩු පුල් මල් පිබිදුනාම ඒ යහනට සුවඳ කවා මල් පෙති ඇතිරුවේ මිරෑම් අදවත මුකුළු කරන සුවඳක් දෙන හීන් සැරෙන් චන්දන කල්පය ගල්වා නාගත් තෙමි පාන්දරින් පින පව අනුවයි මෙලෙසින් සිදුවන්නට කල් යෙදුනේ මොන ඉරියව්වටද මගේ පින්වත ඔබේ හිත බැඳුනේ අසපුවේ දොරට තට්ටු කරන සද්දයක් ඇසුණා. සුභාතරණින් වහන්සේ හෙමින් සැරේ දොර ඇරියා. පෙම්බර හිනාවකින් මුව සරසාගත් අර දූර්තක තරුණයා දොර කඩ හිටගෙන ඉන්නවා. නැගණිය ඔබ ඊයේ එන්නට කී නිසා මම උදෙන් ආවා. ඔව් පින්වත මා ඔබෙනුතුරු තමයි මග බල බලා හිටියේ. නැගණිය මගේ නිවසේ මොනරපිලෙන් යහන සදා තියෙනවා. ඔබ පිළිගන්නට දැන් මා සමග යාමට සූදානම් වන්න. ඉතාම සම්සුන්ව සුභා මෙහෙම අහනවා. පින්වත ඔබේ හිත බැඳුනේ මගේ සිරුරේ කුමන අංගයකටද කුමන ඉරියව්වකටද? ආලමතින් අනුරාගය කිරණ ලෙසින් බිමට හැලේ නීලඟු පුල් ඔබේ දෙනෙතයි මගේ හදවත උමතු කළේ ගක් හැමුවා එම විට නිවුනාගේ පාන්තිරේ පිහියක් ගත්තා සුරතට සුභාතෙරණි හෙමින් සැරේ ඇන්නා උල්පීටුඩගෙන සුභාතෙරණි ඇසට ඇගේ පැන්නා උනුලේ දහරා උල්පතකින් ගලනු වගේ ඇපිය එලෙනා මොහොතට ඉරහඳ දෙක සෙලවුනේය පිපාරින් එක් වරටම ඇගේ දකුණැස ගැලවුනේය ගැලවූ ඇස අතට අරන් ඇය මේ විදියට කියනවා පින්වත ඔබ මුසපත් කළ ලස්සන ඇස මේ තියෙනවා කත මැණිකයි සිතලා ඇවිලු අනුරාග ගින්න කරදර නොකරනු පින්වත පෙම් කළ ඇස රැගෙන යන්න උල්පතකින් ගලන ලෙසින් ලේසි උරට මුසු වෙනවා උල්මත් කළ අනුරාගය ලය මඩලේ කකියනවා ගෙන සුසුම් පසුතැවිල්ල කලවම් වී ඇතලේවල තරුණ දෙමේ වැඳ වැටුණා සුභාතෙරණියගේ පාමුල තරුණ දෙමේ වැඳ වැටුණා සුභාතෙරණියගේ පාමුල නැගණියනි ඔබ අහනවා ඔබේ කුමන අංගයකටද මගේ හිත බැඳුනේ කියලා ඔබේ ඔය නිල් උපුල් සමාන හිඳුරු ඇස් දෙකටයි මගේ හිත බැඳුනේ සුභාතෙරණිය නිසොල්මනේ පිහිතලයක් අතට ගත්තා එක පාරටම පිහිතුඩින් දකුණු ඇසට ඇන ගත්තා ලේ ගුලියක් වැනි ඇස් ලොඳේ අතට අරගෙන තරුණයාට කියනවා මෙන්න පින්වත ඔබ අනුරාගයෙන් මත් කළ මගේ ඇස දැන්වත් මට කරදර නොකර මේ ඇස රැගෙන යන්න උනුලේ දහරාවෙන් කාසිවුර රත්පැහැ වුණා කරුණයා ගල් පිළිමයක් වගේ net අදහාගත නොහැකිව එක පාරටම රහත් මෙහෙණියගේ පාමුල වැඳ වැටුණා අද සිට මෙහෙණින් වහන්ස මව් පදවිය ඔබට දෙමි අදපත් ලෙන් කළ වරදට දිවිහිමියෙන් කඳුළු බොමි රෙනතුරා මවක් මිලස පුතකුලෙසින් පාමිසිනි තරුණ කමේ වරදයි මේ පූ
පූජනීය මෑණියනි බවින් බවේ සුභාතරණිගේ ගුණ කඳ සිහි කරලා සාදුකාර දුන්නා මගේ බුදු හිමි මේ පුවත අසලා වරදට පසුතැවිලි වෙමින් වනයේ ඔසු සොයන්නේ තෙරණිය සුවපත් වන තුරු ඔහු උවටන් කරන්නේ මුනිසෙවණී සුභා තෙරණි ඉම්පසු සුවසපිරිහදි අනියසකින් ලොව දුටුවා ඇස් දෙකකට වැඩිය හොඳින් නිවනට යන මග සදන්න සුව දකින්න මහන කමී අවසානයේදි බුදු සසුනේ මහන වුණා තරුණ තෙමි දැඩි ශෝකයෙන් තෙරණින් වහන්සේගේ දෙපා මුල වැටිලා හඬමින් සමාව ඉල්ලා සිටියා. අද සිට ඔබ වහන්සේ මගේ මෑණියන් වල වරදට සමාවෙමු මැනවි. නෙපුවත ඇසු දෙවුරමේ වැඩ සිටි මගේ තථාගත බුදුපියාණන් වහන්සේ සාදුකාර දුන්නා. සුභාතරණිය පෙර සංසාර භවයේදී ගුණගරුක ශික්ෂාකාමී තැනැත්තියක් බව දම්සභා මණ්ඩපයේ සිටි භික්ෂු සංඝයාට වටහා දුන්නා. ඉතින් පින්වතුනි, අර තරුණයා තෙරණින් වහන්සේගේ ඇස සුවපත් වන තුරුම වන ඖෂධ සොයාගෙන විත් උවටන් කළා. අවසානයේදී ඔහු බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා ගත්තා. සෞසත් දුක නිවාලමින් දිවස් හෙලා වදාරන්න දෙව්ලෝකෙන් වැඩිය දෙවියෝ පින් අරගෙන යලි වඩින්න ලෝකෙන් උත්තම රට තුල පළවා මිස දිටු සාපය මේ පින් අරගෙන දෙවියනි රැක දෙනු සිංහල දීපය අවිදු අඳුර දුරලන්නට මුනි සදහම අසමානය ඉරිඳුවලින් දෙසුව සුභාතරණි පුවත අවසානය ඊගල මුදියම් තෙයි මේ පණපද හරියට ලිව්වේ පිළියම් දෙල ගුණදාසය බුදුබණ මිහිරට කිව්වේ සංසාරේදී එකතු වෙලා ලිව්වේ කිව්වේ එකටයි සංසාරෙන් එගොඩ වන්න මේ බණ අප හට පීටයි සුභාතරණියගේ කතා වස්තුව මෙතකින් නිමාවට පත්වන අතර කිව් මටත් ඇසූ සැමටත් ලිව් අයටත් මේ පින්පෙත් හේතු වාසනා වේවා. අප සෑම දිනාටම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ පීඨ ආරක්ෂාව ලැබේවා. මරණින් මතු මටත් අප ඔබ සැමටත් අප වෙනුවෙන් මිය පරලොවේ ඥාති හිත මිත්තාදීන්ටත් මට විරුදු බණ පුරුදු කළ අමරදාස පියතුමාටත් මෙතේ බුදුන් හමුවේ අමා මහ නිවන් සම්පත් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු. නුගේගොඩ සීමාලි දහම් සෙවණ ඉදිරිපත් කළ සුභාතරණියගේ කතාව සමාප්තයි. ඔබ සැමට තෙරුවන් සරණයි.